පෘතුගාලයට එන්න පුළුවන් පහසු ක්‍රම මොනවාද? ලෝකේ පුරා ඉන්න ගොඩක් ලංකාවේ අය මේ දවස්වල මගෙන් අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේක. ලංකාවේ එතකොට මැද පෙරදිග යුරෝපය එහෙම ගොඩක් ලාංකිකයෝ දැන් උනන්දුවෙන් හොයන දෙයක් තමයි පෘතුගාලයට ඇවිල්ලා සෙටල් වෙන්න පුළුවන් ක්‍රම ගැන. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියන්නම් එහෙම එන්න පුළුවන් ඔක්කොම ක්‍රම ටික කෙටියෙන්. පෘතුගාලයේ ඉඳන්ම මුලින්මයි ගොඩක් අය පෘතුගාලයට එන්න උත්සාහ කරන්නේ. ප්‍රධානම දේ තමයි පෘතුගාලය කියන්නේ ෂෙන්ගන් රටක් වගේම අනෙක් ෂෙන්ගන් රටවල් වලට වඩා ටිකක් ලේසියෙන් ටෙම්පරරි රෙසිඩෙන්සි එක, PR එක, සිටිසන්ෂිප් එක ගන්න පුළුවන් රටක්. විශේෂයෙන්ම ඔයා මොන ක්‍රමයකින් මේ රට ඇතුළට ආවත් මම මේ කියපු පාත්වේ වලට යන්න නීත්‍යානුකූල ක්‍රම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ හැම ක්‍රමයක්ම මම ඔයාලට කියන්නම්. විශේෂයෙන් ඔයාලට තරමක් හරි ලේසි උත්සාහ කරන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන තමයි මම අද මේ කියන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මුලින්ම ඔයාලා පෘතුගාලේ සෙටල් වෙන්න නම් එන්න හදන්නේ ඔයාලට තෝරගන්න වෙන්නේ ලොง ටර්ම් වීසා කැටගරි එක. ඒකට කියන්නේ D කැටගරි වීසා කියලා. පෘතුගාලේ තියෙනවා D1 ඉඳන් ගොඩක් කැටගරිස් මේ දිගු කාලීන වීසා වලට. D1 වීසා කියන්නේ අන්නේ විදිහට ගොඩක් අයට නීත්‍යානුකූල විදිහට මේ රටට ජොබ් එකකට එන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි මේ වීසා එක ඇප්ලයි කරන්න නම් ඔයාලට අනිවාර්යෙන් පෘතුගාලේ මොනියම් හෝ ආයතනයකින් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ටිකක් අමාරු දේ. මොකද මේ රටින් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ගන්න එක ටිකක් අමාරු කාර්යයක්. කවුරු මොනවා කිව්වත් මම ජොබ් කොන්ට්‍රැක්ට් එකක් දෙන්නම්, මම ජොබ් කොන්ට්‍රැක්ට් එකක් එවන්නම්. මේ මොන දේවල් කිව්වත් එහෙම රටින් පිට ඉන්න කෙනෙකුට ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ගන්න බැරි කමකුත් නැහැ උත්සාහ කළොත්. මොකද එක හේතුවක් තමයි මේ රට ඇතුලේ ගොඩක් අය ඉන්නවා දැනටමත් ඇවිල්ලා ජොබ් හොයන. ඉතින් ගොඩක් වේකන්සීස් ෆිල් වෙන්නේ මේ රට ඇතුලෙන්මයි. අනික් කාරණේ මේ වීසා එක ඇප්ලයි කරන්න ඔයාලට ඉන්දියාවට යන්නත් ඕනේ. ඔයා ලංකාවේ නම් ඉන්නේ. ඔයාලට ඉන්දියාවට යන්න ඕනේ. මොකද ලංකාවේ ඉඳන් කිසිම D කැටගරි වීසා එකකට ඔයාලට ඇප්ලයි කරන්න බෑ. හැමදේම වෙන්නේ ඉන්දියාවේ තියෙන VFS එක හරහා. ඔයාලගේ කවුරු හරි මේ රටේ ඉන්නවා නම් එහෙම නැත්නම් ඔන්ලයින් මාර්කෙන් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුණොත් එහෙමනම් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් වැඩේ ටිකක් ලේසි. හැබැයි ලංකාවෙන් ඔයාලට පුළුවන් නම් ජෙනුයින් ඒජන්සියක් හොයාගන්න ජොබ් කොන්ට්‍රැක්ට් එකක් දීලා හරියට ජෙනුයින්ලි පෘතුගල් වර්ක් වීසා අරන් දෙන එහෙනම් ඒ හරහා ඇප්ලයි කරන්නත් පුළුවන්. හැබැයි පෞද්ගලිකව මේ මොහොතේ මේ වීඩියෝ එක කරන මොහොතේ මම දන්න තරමින් නම් ලංකාවේ එහෙම ජෙනුයින් වර්ක් වීසා කරන කවුරුත් නැහැ පෘතුගාලයට. කොහොම හරි ඔයාලට ජොබ් කොන්ට්‍රැක්ට් එකක් හම්බුනොත් ඔයාට වීසා ඇප්ලයි කරන්න තව දේවල් ටිකක් ඕනි. ඒ කියන්නේ ડોකියුමන්ට් සහ තව අමතර දේවල් ටිකක් ඕනි. ඉතින් ඒ ගැන මම මෙතෙන්දි විස්තර කරන්න යන්නේ නැහැ. මීට කලින් මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තිනවා. කොහොමද ඇප්ලයි කරන්නේ, මොනවද ඕනි ડોකියුමන්ට්ස්, කොච්චර වගේ මුදලක් යනවද, මේ හැම දෙයක්ම මේ තියෙන ඒ වීඩියෝ එක. ඔයාට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි D3 වීසා කියන්නේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් ප්‍රොෆෙෂනල් කැටගරි එකකින් ජොබ් එකකට මේ වීසා එක ඇදුම් කරන්න. හැබැයි මෙතෙන්දිත් ඔයාට අවශ්‍ය වෙනවා පෘතුගාලයෙන් මොනෑම හෝ ආයතනයකින් ඔයාට නිකුත් කරපු කොන්ට්‍රැක්ට් එකක්. ඒ කොන්ට්‍රැක්ට් එක ප්‍රොෆෙෂනල් කැටගරි එකකින් වෙන්න ඕනි. ඒක බොහෝ දුරට ගැනෙන්නේ ප්‍රොෆෙෂනල් ස්කිල් වීසා ගන්නට. උදාහරණ විදිහට කිව්වොත් කළමනාකරණ තනතුරු, එතකොට විධායක ශ්‍රේණියේ තනතුරු, සමාගම්වල අධ්‍යක්ෂකවරු, ඉංජිනේරුවරු, විද්‍යාඥයින්, ඩොක්ටර්ස්ලා, ටීචර්ස්ලා, එතකොට නර්සින්, ප්‍රොෆෙෂනල් ෂෙෆ්, මේ වගේ කැටගරිස් තමයි මේ D3 කැටගරි එක යටතේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් IT ක්ෂේත්‍රයේ ප්‍රොෆෙෂනල් කැටගරි එකත් මේකට අයත් වෙනවා. ගොඩක් IT කරන අය ලංකාවේ ඉන්නවනේ. ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ඔයාලට මේ වීසා එක ගන්න නම් ඔයාලට මෙහි කම්පැනි එකකින් කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. ඒ යටතේ පුළුවන් ඔයාලට මේ වීසා එක ඇප්ලයි කරන්න. මේ කැටගරි එක ගැන මම වීඩියෝ එකක් අරන් එන්නම් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම. මොකද ඒක ටිකක් දිග මාතෘකාවක්. මොකද ඒකට ගොඩක් ડોකියුමන්ට්ස් ඕනි. කොච්චර වියදමක් යනවද, කොහොමද ඇප්ලයි කරන්නේ, ඒ හැමදේම මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. අනික් ක්‍රමේ තමයි ගොඩක් අයට උත්සාහ කරන්න පුළුවන් පෘතුගාලි ස්ටුඩන්ට් වීසා. සාමාන්‍යයෙන් පෘතුගාලයේ තියෙනවා ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල කීපයක්. උදාහරණයකට පොර්තෝ යුනිවර්සිටි, ලිස්බන් යුනිවර්සිටි, කොයිම්බ්‍රා යුනිවර්සිටි, මේ වගේ යුනිවර්සිටිස් ගොඩක් පෘතුගාලයේ තියෙනවා. ඒ වගේම විශේෂ දේ තමයි පෘතුගාලයේ යුනිවර්සිටි වලට යන වියදම අනෙක් රටවල් වලට සාපේක්ෂව බැලුවහම අඩු වගයක් ගන්නෙ. ඒ වගේම පෘතුගාලයේ ලිවින් කෝස්ට් එකත් අඩුයි. ඉතින් අන්නේ හින්දා තමයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා පෘතුගාලයේ අධ්‍යාපනය ලබන්න දැන් තෝරගන්නේ. ලංකාවෙන් නෙවෙයි. මම කියන්නේ ගොඩක් යුරෝපියන් රටවලින් වගේම වෙනත් රටවල් වලින් මේ පෘතුගාලයේ විශ්වවිද්‍යාලවලට ස්ටුඩන්ට්ස්ලා එනවා. ඉතින් ලංකාවේ අය කීප දෙනෙක් ඉන්නවා දැනටමත් ඇවිල්ලා. සහ ලංකාවේ ගොඩක් අය
එන්න ට්‍රයි කරනවා සහ එන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ස්ටුඩන්ට් වීසා. ඉතින් ඒ වගේම තියෙන තවත් හොඳ දෙයක් තමයි ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් රැකියාවක් හොයාගෙන පුතුගාලේ දිගටම සෙටල් වෙන්න. ඔයාට TRP එක ගන්න ඊට පස්සේ ඔයාට PR එක ගන්න, citizenship එක ගන්න මේ හැම දෙයකටම මේ ස්ටුඩන්ට් වීසා පාත්වේ එකනොත් යන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතනදී B category හිඳ ඔයාට වීසා ඇප්ලයි කරන්න වෙන්නේ ඉන්දියාවේ තියෙන VFS එක හරහා. ප්‍රධානම දේ ඔයාට තියෙන්න ඕනි පුතුගාලේ යුනිවර්සිටි එකකින් ඔයාව ඇක්සෙප්ට් කළා කියලා ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක්. ඉතින් ඒ ලෙටර් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාට සිද්ධ වෙනවා පේමන්ට් එක ගෙවලා ඒ විශ්වවිද්‍යාලයේ කෝස් එකට අදාළව ඒ පේමන්ට් ඩීටේල්ස් උත් ඉදිරිපත් කරන්න. සහ මීට අමතරව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඩොකියුමන්ටේෂන්, ඔයාගේ අධ්‍යාපන සහතික පාද, ඒ වගේම කෝස් ෆී එක, ඒ වගේ ගොඩක් දේවලුත් ඔයාට තියෙනවා ඉදිරිපත් කරන්න මේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම්. ඉතින් මීට කලින් මම මේ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. වීඩියෝ දෙකක් කරලා තියෙනවා ඇත්තටම පෘතුගාලේ විශ්වවිද්‍යාල ගැන සහ ස්ටුඩන්ට් වීසා ගැන. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ගිහිල්ලා බලන්න මේ තියෙන මේ වීඩියෝ දෙක. ගිහිල්ලා බලන්න මේ දෙකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ, මොනවද ඇප්ලයි කරන්න පුළුවන් කෝසස්, මොනවද අවශ්‍ය ડોකියුමන්ට්ස්, කොච්චර වගේ මුදලක් වියදම් වෙනවද, ඒ හැම දෙයක්ම මේ වීඩියෝස් දෙකේ තියෙනවා. ඉතින් මීට අමතරව පෘතුගාලයට එන්න පුළුවන් තවත් ලේසි ක්‍රමයක් තමයි මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2023 අවුරුද්දේ මුලදී වගේ හඳුන්වලා දීපු ජොබ් සීකර් වීසා එක. මේක ඉතාම පහසු ක්‍රමයක් පෘතුගාලයට එන්න අනෙක් හැම වීසා කැටගරි එකකටම වඩා. මේ වීසා එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට මාස 6කට දින 180ක කාලයකට ඔයාට පෘතුගාලයට එන්න නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් දෙනවා. ඒ වීසා එක මාර්ගයෙන් ඔයාට පුළුවන් පෘතුගාලයේදී ඔයාට ජොබ් එකක් හොයාගන්න. ඊට පස්සේ ඔයාට ජොබ් එකක් හම්බුනොත් ඒ කාලය ඇතුළතදී ඔයාට පුළුවන් ඔයාගේ ඒ ජොබ් සීකර් වීසා එක රෙසිඩෙන්සි පර්මිට් එකකට මාරු කරගන්න. ඉතින් මේ පාත්වේ එකත් අර ඉස්සෙල්ලා කියපු පාත්වේ වගේම PR එක, සිටිසන්ෂිප් එකට යන්න පුළුවන් පාත්වේ එකක්. විශේෂත්ම දේ තමයි මේ ජොබ් සීකර් වීසා එක ගොඩක් යුරෝපාන් රටවල තියෙනවා. නමුත් පෘතුගාලයේ ඒකට කිසිම මිනිමම් එඩියුකේෂන් රික්වයර්මන්ට් එකක්වත්, මිනිමම් වර්ක් එක්ස්පීරියන්ස් රික්වයර්මන්ට් එකක්වත් මුකුත්වත් දාලා නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ඇප්ලයි කරන්න. බොහෝ දුරට ගොඩක් අයට ඒ වීසා එක ලබා ගන්න පුළුවන් වේවි. මේ වීසා එක ලොන්ච් කරපු මාසේ ඉඳන් වීඩියෝස් 4ක් විතර එක දිගට කියලා තියෙනවා. මොනවද අවශ්‍ය ડોකියුමන්ට්ස්, කොහොමද ඇප්ලයි කරන්නේ, හැම දෙයක් ගැනම. ඒ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මීට අමතරව පෘතුගාලට එන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි, සහ මේ ටිකේ දැන් ගොඩක් ලාංකිකයෝ එන්න උත්සාහ කරනවා, ඔයාට පුළුවන් නම් පැසිව් ඉන්කම් එකක් පෙන්වන්න. ඔයාට පුළුවන් D7 වීසා කියන එක අරගෙන එන්න. මේ වීසා එක හැබැයි සාමාන්‍යයෙන් ටිකක් වියදම් යන වීසා එකක්. ඒ වුණාට ඔයාලට TRP එකට, එතකොට PR එකට, එතකොට citizenship එකට, මේ ඔක්කොටම ෆාස්ට් ට්‍රැක් පාත්වේ එකක් තියෙන එකක් තමයි මේ D7 වීසා කියන්නේ. මෙතනදි වෙන්නේ ඔයාට තියෙනවා නම් ස්ථිර ආදායම් මාර්ගයක්, ඔයාගේ වැටුපට අමතරව අපි කියමුකෝ ඔයාගේ බිස්නස් එකකින් එන ලාභයක්, ඔයාගේ රෙන්ටල් එකකින් එන ලාභයක් මුදලක්, ඔයාගේ ෂෙයා මාකට් එකේ ඔයාගේ ෂෙයාස් වලින් එන ලාභයක්, මේ වගේ මොන හරි පැසිව් ඉන්කම් එකක් තියෙනවා නම්, සහ ඒ ඉන්කම් එක යුරෝ 765ක් ඔයාට මාසෙකට එනවා නම්, එහෙනම් ඔයාට මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මේ වීසා ප්‍රොසෙස් එක ටිකක් සංකීර්ණයි, සහ කාලය මාස 4ක් 6ක් විතර වගේ යනවා සම්පූර්ණ වීසා ප්‍රොසෙස් කාලය. ඒ වගේම මේකේ මූලික වැඩවලට ඔයාට යම් කිසි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. යම් කිසි කියන්නේ ටිකක් ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාට පැසිව් ඉන්කම් එකක් තියෙනවා නම් මේ වීසා එක ඔයාට හොඳට ගැලපෙනවා. මොකද ඔයාට ෆැමිලි එක වුණත් මේ වීසා එක යටතේ එකපාර එන්න පුළුවන්. ඒක තමයි මේ වීසා එකේ තියෙන විශේෂත්ම දේ. වීසා එක ටිකක් ලංකාවේ දැන් ජනප්‍රියයි. දැන් ලංකාවේ අය මේ වීසා එක මගින් අහලා තිනවා ගොඩක්. ඒ වගේම මේ වීසා එක අයදුම් කරන්න ඕන නම් ඔයාලට පෘතුගාලයේ ඉන්නවා මේ වීසා එකට එක්ස්පර්ට් වුණු කන්සල්ටන්ට් කෙනෙක්, ශ්‍රී ලංකන් කන්සල්ටන්ට් කෙනෙක්. මම එයත් එක්කත් ඉන්ටර්විව් එකක් කරලා වීඩියෝ එකක් දාලා තිනවා මගේ YouTube එකේ. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒ වගේම මේ D7 වීසා එක මාර්ගයෙන් ආපු එක්කෙනෙක් එක්කත් එයාගේ එක්ස්පීරියන්ස් එක ගැනත් මම වීඩියෝ එකක් මීට කලින් දාලා තියෙනවා. මම මේ හැම වීඩියෝ එකකම ලින්ක් එකක් ඔයාලට මේ වීඩියෝ එකේ යටින් දාන්නම්. ඉතින් ඔයාලට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මේ D7 වීසා කැටගරි එක අයත් වෙන තවත් කැටගරි එකක් තමයි පෘතුගාලයේ මෑතකදී හඳුන්වලා දීපු ඩිජිටල් නොමෑඩ් කියන වීසා එක.
ඔයා IT ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන් D7 වීසා කැටගරිය එක යටතේ. මේකෙන් ඔයාට පෘතුගාලයේ රෙසිඩෙන්සියට අර D7 එකේම පාත්වේ එකෙන් යන්න පුළුවන්. ඒ වගේම PR එකට citizenship එකට express pathway එකක් තමයි මේ digital nomad visa එක යටතේ යන්න පුළුවන්. Digital nomad කියන්නේ ඉතින් IT සම්බන්ධවනේ. ඉතින් ඔයාලට මේක ඒ විදිහට තමයි apply කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට remotely වැඩ කරන්න පුළුවන්. ඔයාට පෘතුගාලයේ ජීවත් වෙන්නම අවශ්‍ය නැහැ මේ visa එක ලැබුණට පස්සේ. ඔයාට මේ වෙනත් රටක ඉඳන් වැඩ කරන ගමන් වුණත් ඔයාගේ පෘතුගාලයේ තියෙන residency පවත්වාගෙන යන්න පුළුවන්. මේක වගේම D7 අනිත් main category එකත් ඒ විදිහටම පුළුවන්. නමුත් main category එකේ ඔයා යම්කිසි කාල සීමාවක් පෘතුගාලයේ අනිවාර්යෙන් රැඳී ඉන්න ඕනේ. මේ digital nomad එකෙත් යම්කිසි කාල සීමාවක් නමුත් ලොකු කාල සීමාවක් නෙමෙයි. ඔයාට වෙනත් රටක ඉඳන් වැඩ කරන ගමන් ඔයාට ලංකාවේ ඉඳන් වැඩ කරන ගමන් වුණත් පෘතුගාලයේ තියෙන ඔයාගේ රෙසිඩෙන්සිය ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ ගැන ගොඩක් අය මගෙන් අහලා තිබ්බා විස්තර. මට තවමත් ඒ ගැන වීඩියෝ එකක්වත් කරන්න බැරි වුණා. ඉතින් මං ආපහු ළඟදිම පුළුවන් ඉක්මනින් මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් පෘතුගීසිකාරයා YouTube එකෙන් අරන් එන්න. මීට අමතරව ඔයාගේ පවුලේ කෙනෙක් පෘතුගාලයේ ඉන්නවා නම් දැනටමත් ඇවිල්ලා PRP එකක් යටතේ එයාට රෙසිඩෙන්සි එක තියෙනවා නම් එහෙම නැත්නම් PR එක තියෙනවා නම් සිටිසන්ෂිප් එක තියෙනවා නම් එහෙනම් එයාට පුළුවන් එයාගේ පවුලේ අයවත් ගෙන්න ගන්න D6 Family Reunification කියන වීසා එක යටතේ. ඉතින් ඒ ගැනත් වීඩියෝ මම කරලා තියෙනවා මගේ channel එකේ තියෙනවා ගිහිල්ලා බලන්න. ඉතින් මම ඔය කිව්වේ ලංකාවේ කාට වුණත් පෘතුගාලයේ ටිකක් හරි ලේසියෙන් එන්න පුළුවන් නීත්‍යානුකූල ක්‍රම ටිකක් ගැන. මීට අමතරව තව ක්‍රමයක් තියෙනවා. සහ ලංකාවේ ගොඩක් අය මේ දවස්වල මේ මාර්ගයෙන් මෙහෙට එනවා සහ එන්න try කරනවා. මං පෞද්ගලිකව නම් ඉතින් මේ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. නමුත් ගොඩක් ලංකාවේ අයට පෘතුගාලයට එන්න තියෙන අමාරුකම හින්දම මේ ක්‍රමය දැන් ගොඩක් අය භාවිතා කරනවා. ඉතින් ඒ හින්දා තමයි මමත් කියන්නේ. මෙහෙමයි. ඔයාලා පෘතුගාලයේ ඇතුළට මොනියම් හෝ ක්‍රමයකින් ආවොත් රට ඇතුළට ඔයාලට නීත්‍යානුකූලව මේ රට ඇතුලේ රෙසිඩෙන්සි එක අරගෙන සෙටල් වෙන්න නීත්‍යානුකූල ක්‍රමයක් මේ රටේ නීති පද්ධතියේ තාම තියෙනවා. ඔයාට PRP එක ගන්න, ඒ වගේම PR එකට යන්න, සිටිසන්ෂිප් එකට යන්න මේ ක්‍රමේනුත් පුළුවන්. මෙහෙම කිව්වොත් ඔය ඒ කියන්නේ මෙහෙම සරලව කිව්වොත් ඔයාට විසිට වීසා හැකින්, එහෙම නැත්නම් ඔයා ටුවරිස්ට් වීසා හැකින්, එහෙමත් නැත්නම් ඔයා ජීවත් වෙන්නේ දැනටමත් යුරෝපයේ වෙනත් රටක නීත්‍යානුකූල නොවන විදිහකින් නම් කොහොම හරි ෂෙන්ගන් කලාපයේ වෙනත් රටක අපි හිතමුකෝ ෆ්‍රාන්ස්, ස්පේන් කොහේ හරි රටක කියලා ඉතාලි මේ රටක ඔයා ජීවත් වෙනවා නම් ඔයාට බෝඩර් ක්‍රොස් කරලා මේ රටවල් ඇතුළේ ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරි ඔයා මොනියම් හරි ක්‍රමයකින් පෘතුගාලයේ ඇතුළට ආවොත් ඔයාට පුළුවන් මේ රටේ රැකියාවක් හොයාගෙන ඔයාට රෙසිඩෙන්සිය දෙන්න කියලා රික්වෙස්ට් කරන්න. බොහෝ දුරට එහෙම රික්වෙස්ට් කළාම දැනට තියෙන නීති අනුව ඔයාට රෙසිඩෙන්සිය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ පාත්වේ එක ටිකක් කටුකයි. ඒ වගේම ටිකක් කල් යනවා. සාමාන්‍යයෙන් දැනට තියෙන තත්ත්වය අනුව අවුරුදු එකමාරක් දෙකක් විතර යනවා ඔයාට රෙසිඩෙන්සිය ඉෂුව වෙන්න. හැබැයි ඔයාට ඉෂුව වෙන්නේ ඉතින් ටෙම්පරරි රෙසිඩෙන්සිය. අනිත් අයට ඉෂුව වෙන රෙසිඩෙන්සියම තමයි. ඉතින් ඒ යටතේ ඔයාට හැම වරක් ප්‍රසාදයක්ම ලැබෙනවා. ඔයාට ඒ රෙසිඩෙන්සි එකකින් පස්සේ ඔයාට PR එකට යන්න පුළුවන්. ඔයාට සිටිසන්ෂිප් එකට උනත් යන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ විදිහට ඇවිල්ලා මේ රට ඇතුළේ ඉන්නකොට ඔයා වැඩ කරගෙන ඉන්නකොට ඔයාට ජොබ් එකක් කරන්න පුළුවන්. ඔයාව කවුරුවත් ඇවිල්ලා ID චෙක් කරලා ඔයාට ડોකියුමන්ට්ස් නෑ අරකයි මේකයි කියලා ඔයාව රටින් පිටුවහල් කරන්නේ නෑ. ඔයාව බලෙන් යවන්නේ නෑ. ඒක තමයි මේ රටේ තියෙන හොඳේ. අනිත් ෂෙන්ගන් රටවල් වලට වඩා. ඒ හින්දා තමයි ගොඩක් ලාංකිකයෝ දැන් එහෙම හරි ක්‍රමයකින් මේ රටට එන්න හදන්නේ. මම මේ කිව්වේ ඒකට එන්කරේජ් කරනවා නෙවෙයි. පුළුවන් තරම් හැමතිස්සෙම නීත්‍යානුකූල මාර්ගවලින් එන්න. නමුත් ඉතින් ගොඩක් අය කොහොම හරි එන්නනි බලන්නේ. ඉතින් ඒ නායටත් එක්ක තමයි මේ වීඩියෝ එකේ කිව්වේ එන්න පුළුවන් ක්‍රම ගැන. ඉතින් ඔන්න ඔය ටික තමයි ටිකක් හරි පහසු ක්‍රම ටික ඔයාලට පෘතුගාලයට එන්න පුළුවන්. ලංකාව ඉඳන් හරි වෙනත් රටක ඉඳන් හරි. මීට අමතරව තවත් නීත්‍යානුකූල වීසා ක්‍රම ගණනාවක්ම තියෙනවා. නමුත් මම ඒවා එකින් එකට මෙතනදි කියන්න ගියේ නෑ. මොකද ඒවා ටිකක් අමාරු සහ ලොකු මුදල් ප්‍රමාණයක් වියදම් කරලා කරගන්න තියෙන වීසා. සහ ඒවා ගොඩක් ඇප්‍රූව් වීමේ සම්භාවිතාවයත් ගොඩක් අඩුයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ දැන්? ඔයාලට හිතෙනවද මේ කියපු එක ක්‍රමයකින් හරි ඔයාලට පෘතුගාලයට එන්න පුළුවන් කියලා? පල්ලෙහන් කමෙන්ට් කරන්න බලන්න ඔයාලගේ අදහස්. අපි බලමු කමෙන්ට්ස් වලින්
ගොඩක් අය එන්න උත්සාහ කරන සහ එන්න පුළුවන් ක්‍රමේ මොකක්ද කියලා. ඉතින් අවසානයේට මේ ඕනිම ක්‍රමයකින් ඔයාලට පුළුවන් නම් පෘතුගාලයට එන්න. ඉතින් ආවට පස්සේ ඔයාලා ආපු ක්‍රමේ පෘතුගීසි කාර්යය මේ කරන YouTube channel එකත් එක්ක මට අදාළ නැහැ. මම ඉතින් පුළුවන් දේවල් වලින් ඔයාලට උදව් කරන්න. මුදලක් බලාපොරොත්තු වෙන්නවත් මුදලක් අරගෙනවත් නෙවෙයි. හැබැයි ඒක මට පුළුවන් සීමාව ඉදගෙන. ඉතින් ඔයාලටත් මේ දේවල් ගැන තව මොන හරි තොරතුරු දැනගන්න ඕන නම් හරි මොන හරි උදව්වක් ඕන නම් පල්ලෙහැන් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් description එකේ තියෙනවා මගේ WhatsApp number එක. කෝල් එකක් දෙන්න, message එකක් දාන්න. අපි පුළුවන් විදිහට හැමෝටම උදව් කරලා එකට ගොඩ යමු. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ පෘතුගීසි කාර්යය.